UNP ne rail swadhana laisa ogullo token ayin vela enna medenta tanak thiyenawa eka thamai malimawa api ekathu vela hadamu malimave janadhipathi wore daliya ne UNP ne ehema swadhana la thiyenne oy ehema vc ne gali ekathu karagan lesi ve tamange pakshen dinanna ba railway commission swadhana wenawada exact jati pakshen aliyagen dinanna puluwan nan ne eka rail ta aliyagen dinanna ba UNP chandala dinanna ba UNP chanta ne da saya swadhana vela මහින්ද රාජපක්ෂ කෙනෙක් දිනන්න පුළුවන්ද මහින්ද රාජපක්ෂලාගේ පොහොට්ටුව සම්පූර්ණයෙන් එක්කම රයින්ට උදව් කරાવી නැත්නම් ඔක දෙකට කැඩේ සයි ප්‍රේමදාස මහත්තයාට මොකක්වත් නැහැ ඒක පත්තු වෙන්නේ නැහැ ඒ කියන්නේ මොකද මොනෝ කරන්නේ වැඩක් නැහැ හරියන්නේ මේ ජනාධිපතිවරණේ තමයි අපේ රටේ වසර 76ක වසර 76ක ප්‍රභූවරුන්ගේ නැත්නම් අපේ රටේ ඉන්න චෞර කල්ලියේ පාලන වෙනස් කරලා ඉතිහාසයේ පළවෙනි වතාවට පොදු ජනයාගේ නායකයෙක් ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් හදන පළමු ඡන්දය තමයි මේ ඡන්ද. ඒ නිසා අපිට මේ ඡන්ද ගොඩක් වටින. මේක මිස් කරගන්න බෑ. මේක මගහැරගන්න බෑ. අනිවාර්යයෙන්ම ජනතාව දිනන. අපි දන්නවා මේ ඡන්ද දිනන්න පුළුවන් කාටද? දවයි කවුරු මොනවා කිව්වත් මේ ඡන්ද දිනන්න පුළුවන් කාටද? මේ මෙතිවරණේ ජයග්‍රහණ කිරීම සඳහා වෙච්ච හැම සාධකයක්ම හැම වාසියක්ම තින්නේ වෙන කාටවත් නෙවෙයි ජාතික ජනබලයේකට මාලිමාවට එහි නායක අනුරාධ සානංග සමඟ රයිල්වේ කමිසමේ මේක දිනන්න පුළුවන්ද දිනන්න බෑ දිනන්න පුළුවන් නම් එහා මේක මගරින්න වංගු දාන්න ඕනේ නෑනේ උසාවියේ කී දිනක් කියවුවද මේක නතර කරගන්න නේද එක මිනිස්සෙක් උසාවියේ කියලා කිව්වා ජනාධිපතිවරණේ ජනාධිපතිරගේ දුර කාලේ 5-10ද කියලා තාම සූර්ණේ නිසා ඒක තීරණය කරගෙන ඡන්ද දෙන්න එපා කියලා අධිකරණය මොකද කරේ මේක පෙස්සම් විසිකරන් මෙයාට කිව්ව ලක්ෂයක් දෙවපන් උසාවියට මේ වැඩ වැඩි කරාට උසාවියේ දාස්ති කරන ලක්ෂයක් දවමිනියෙක් ගියා ඊට පස්සේ නීතියෙක් එයා කියලා කොහොමද 19 සංශෝධනයේ සම්මත උනේ නෑ හරියට ඒක නීති විරෝධී නිසා 19 සංශෝධනයේ නීති විරෝධී කියලා ප්‍රකාශ කරන්න කියලා අධිකරණය මොකද කරේ ශ්‍රේෂ්ඨ අධිකරණේ පෙස්සම් විසිකරයට කිව්ව ලක්ෂ 5ක් දෙවපන් උසාවියේ දාස්තු කියලා එහෙමයි जनाधि රයිල්වේ කමිෂන් ස්වාධීන වෙනවද එක්සත් ජාතික පක්ෂෙන් අලියාගෙන් දිනන්න පුළුවන් නම් නෑනේ ඒක රයිල්ට අලියාගෙන් දිනන්න බෑ UNP ඡන්දවල දිනන්න බෑ UNP ඡන්ද නැද සයා ස්වාධීන වෙල අලියා ඇත්තර ඉතින් අපි කියනවා ගම්වල ඉන්න තාමත් ඉන්නවනම් එක්කෙනෙක් දෙන්නට හරි ඔය අලියා දිහා බලන් ඉන්න කට්ටිය දැන් අලියා නෑ UNP නෑ රයිල් ස්වාධීන ලයිසා ඕගොල්ලෝ තෝකින් අයින් වෙලා එන්න මෙතෙන්ට තනක් තියනවා ඒක තමයි මාලිමාව අපි එකතු වෙලා හදමු මාලිමාවේ ජනාධිපතිවරේ මහින්ද රාජපක්ෂ කෙනෙක් දිනන්න පුළුවන්ද නෑ ඒගොල්ලෝ තාම තීන්දුවක්වත් අරන් නැහැ මොකද්ද කරන්නේ අපිට පේන තරම් එක වෙන්න පුළුවන් දෙයක් මොකද්ද මහින්ද රාජපක්ෂලාගේ පොහොට්ටුව සම්පූර්ණයෙන් එක්කම රයින්ට උදව් කරાવી නැත්නම් ඔක දෙකට කැඩේ වෙන මොකක්වත් ඔගේ වෙන්නේ නෑ ඒගොල්ලෝ ඉල්ලන්නේ නැහැ කියලා තමයි අපි හිතන්නේ ඉල්ලුවක් දෙකට කැඩන මොකද දැනටමත් පොහොට්ටුවේ කණ්ඩායමක් රයින් වික්‍රමසිංහ අත් දෙක එකතු වෙලා සයි ප්‍රේමදාස මහත්තයාට මොකක්වත් නෑ ඒක පත්තු වෙන්නේ නෑ ඒ කියන්නේ මොකද මොනෝ කරන්නේ කියත් වැඩක් නෑ හරියන්නේ එක තැන පල්ලයි මේ වෙලාවේ රටේ විශාල බලවේග එකතු කරගෙන එකතු වෙලාගේ සියලු බලවේග එකතු කරගෙන රට තුල ආකර්ෂණීය දිනාගෙන ඉස්ලාහට යන දේශපාලන ව්‍යාපාරයේ මාලිමාව දේශපාලන නායකයා වෙන කවුරක්වත් නැවේ ආදරණීය අනුරාධ දිසානායක සහෝදරයා අනුර සහෝදරයාට කිට්ටු කරන්න කවුරක්වත් මේ වෙලාවේ නැහැ ඒ නිසා අපිට මේ ඡන්දේ ජයග්‍රහණය පිළිබඳ කිසිම සැකයක් නැහැ අපිට ජයග්‍රහණ කරන 10%ක විශ්වාසකින් මේ වැඩ කරන්න දැන් කම්නාස්ලා අපි එකතු වෙලා මේක දිනවන්න ඕන දිනවන්න ඕන දිනන්න පුළුවන් අපිට जनाधिपति තේමා පාටිය අපි ඉදිරිපත් කළ මොකක්ද තමයි ජාතික පුනරුදේ අපිට පුනරුදයක් ඕන ජාතික පුනරුදේ නැවත නැගී සිටීමක් ඕන පිබිදීමක් ඕන ඇයි අපේ රට වටලා තියෙන්නේ
හිඳවට්ටලා තියෙන රටක් ගැන ගත්තොත් අපි රටේ ජයග්‍රහණ මොකක්වත් නැහැ. බෞද්ධ අවුරුදු 50කට තියාගෙන බලනකොට මොනවද අපි ජයග්‍රහණ කරලා තියෙන්නේ කියලා කිසිම ජයග්‍රහණයක් අරගෙන නැහැ මේ රටේ. විද්‍යාවේ තාක්ෂණය හොයාගැනීමක් කරගෙන නැහැ. මොකක්ද අලුතෙන් නිෂ්පාදනයක් පටන් ගන්නන්නේ නැහැ. ආදායමක් ලැබල නැහැ. අපි ණය අපේ රට ණයට කාලා බංකොලොත් වෙලා ණය ගෙව ගන්න බැරුව ඉන්නවා. දැන් රයිල් වික්‍රමසිංහ කියනවා ඒ ඇවිල්ලා අන්තම් එක ගොඩ ගත්තා. ගොඩ අරගෙන නැහැ. රයිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනකොට ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83යි. දැන් 102යි. ගොඩ අරගෙන නැහැ. අපි තව වලේ දාලා තියෙන්නේ. රයිල් වික්‍රමසිංහ බලයට එනකොට වැට් බද 100ට 12යි. පස්සේ 15 18යි. ගොඩ ගිහිල්ලා රයිල් වික්‍රමසිංහ බලයට එනකොට ජනාධිපති වෙනකොට පිනට ජනාධිපති වෙනකොට රැකියා කරනයට ලක්ෂයක් වැඩියෙන් ආදායම් පඩි ගන්නයට විශාල බද්දක් ගහලා තිබුණේ නැහැ. දැන් එහෙම බද්දක් ගහලා ගෙවන්න බැරි බද්දක් තියෙනවා. රට ගොඩ ගත්තේ නැහැ එයා. කවද ගොඩ ගත්තේ? මහින්ද රාජපක්ෂලව ගොඩ ගත්තා. අර කොර කල්ලිය ගොඩ ගත්තා. ජනතා විරෝධී ලක් වෙච්ච හොරු ටික ගොඩ ගත්තා. ජනතා වලට දාලා. ඒස ඒගොල්ලන්ගේ කුරු කතන්දර වලට රැවටෙන්න අපේ ජනතාවට අයිතියක් නැහැ. ඒකයි අපි කියන්නේ මොකද්ද? දැන් අපට තියෙනවා වට්ටපු රට ගොඩ ගන්න. අපේ ජාතික පුරුද්දක් ගැන කතා කරන්නේ අපි ඇයි? ඔබ දන්නවා ජාතික වශයෙන් ගත්තමත් අපි ප්‍රාදේශීය වශයෙන් ගත්තමත් මේ රට විනාශ කරලා තියෙනවා. අපි අහලා තියෙනවා ඉස්සර ලංකාව 1948 නිදහස ලැබනකොට ලංකාව ආසියාවේ ශක්තිමත්ම දෙවෙනි ආර්ථිකයට අයිතිවාසිකම් කිව්වා. ලංකාව තමයි ආසියාවේ ශක්තිමත්ම දෙවෙනි ආර්ථිකය. පළවෙනිය ජපානේ. ජපානේ එක පුද්ගල ආදායම ඩොලර් 90යි ලංකාවේ 89යි. අපි ජපානුන්ට ඩොලරක පිටිපස්සෙන් හිටියේ. ඒතකොට අපිට යටින් තමයි කවුද? සිංගප්පූරුව, ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව මේ ඔක්කොම හිටියේ ලංකාවට යටින්. ඒගොල්ලෝ දුප්පත් ඒ කාලේ. ඒ කාලේ කොරියාව දනොත් අපේ ගම්වල කොරියාව කියලා කත්ති. ඒ තමයි කොරියා. හැබැයි අවුරුදු 70ක් මේගොල්ලෝ පාලනය කරා. ප්‍රතිඵලය මොකද්ද? ලංකාව දුප්පත්කමට වැටුණා, බිඳ වැටුණා. අර රටවල උඩට යද්දී අපි ආසියාවේ දුප්පත්ම රට පොඩ ලංකාව පත් කරලා දිනවා මේ පාලක විසින්. සමික වට්ටපු රටක්. 1948 ඉඳහස් ලැබෙනකොට අපි ලෝකෙට සත පහක්වත් නැහැ නැති ජාතියක්. ලංකාවේ ආණ්ඩුව සත්ව පවුම් සංචිතයක් තිබුණා. ඒසයි ඒ වෙලාවේ එංගලන්තයේ අය වැපියෝ ගන්න මුදල් අඩු වුණාම ලංකාව අතමාරුවක් දුන්නා එංගලන්තෙට. මෙන්න රටක් අපි දෙන්නන්නේ 1948 කාලේ එංගලන්තයට අය වැය හදා ගන්න පොඩි අතමාරුවක් දෙන්න තරම් සල්ලි පිට රටක්. අද වෙලාව තියෙන මොකද්ද? ණය අරගෙන ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් කියලා ප්‍රකාශ කරලා ණයට පොළු තිබ්බ රටක්. ණයට පොළු තියලා ඊට පස්සේ මොකද කියලා සාකච්ඡා කරලා මේ පොළු තිබ්බ කාලේ තව දික් කරගත්තා. තවවුරුදු 4කට දික් කරන් තියෙනවා. ඒ නිසා මේ වට්ටපු රට ගොඩ ගන්න ඕන. අපේ රටේ අපේ ආර්ථික දේශපාලන හැම එකම ගොඩ ගන්න නිසා අපිට තියෙනවා මොකද්ද? ජාතික පුනරුද්ධාරණයක් අපට තියෙනවා. ඒ නිසා පින්නේ නිකන් ආණ්ඩු මාරු කරන්න හැමදේකම බෙදා ගන්න එමෙකට නෙවෙයි මේක වෙනස් කරන්නේ. අන්නේ අපි ආණ්ඩුවක් හදන්න ඕනේ. අන්නේ වෙනස සඳහා අවශ්‍ය බලය සහිත. අපි ආණ්ඩුවක් හදන්න ඕනේ. අන්නේ වෙනස සඳහා අවශ්‍ය කරන දැනුම සහ අවබෝධය සහිත. අපි මෙතන ඉන්නේ නිකම්ම නිකන් ඡන්දදායක නෙවෙයි. ඡන්ද දවසට කියලා කතරෙක් ගහලා එන ඡන්දාගෙන මෙතන ඉන්නේ කවුද? ඡන්දෙ දීලා ආණ්ඩු හදලා ඒ ආණ්ඩුවත් එක්ක දොලා රට හදන්නත් ලෑස්ති කියලා අදිෂ්ඨානෙන් අපි තමයි මෙතන ඉන්නේ මාලිමාවේ. අපේ ශක්තිය ඒක, අපේ විශ්වාසය ඒක. වෙනස්කම් කරන අපි දන්නේ ඒකත් නිසා. එසා අපි මෙන්න මේ වෙනස්කම් ටික කරන්න ඕන ගමති. අපි අපේ ශක්තිමත් ආර්ථිකයක් හදන්න ඕන, නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන. ඒ සම්පත් ගොඩක් තියෙනවා. දැන් සදලත් කලින් කිව්වා ඔබේ දිස්ත්‍රික්කේ ආරම්භ බලන්නකෝ. දීවර කර්මාන්තයට විශාල ඉඩකඩක් තියෙන දිස්ත්‍රික්කයක් මේක. හැබැයි අද දීවරයා ඉතාමාරුවෙන් ජීවත් වෙනවා. දීවරන්ට ඕන කරන පහසුකම් කිසිවක් නැහැ. තෙල් මිල වැඩි වෙලා, ඩීසල් මිල වැඩි වෙලා, එසා මුහුදු වෙන එක වියදම් අධික වෙලා තියෙනවා. උපකරණ මිල ඉහළ ගිහිල්ලා, එසා දැල් ආම්පන්න මිල ඉහළ ගිහිල්ලා සහනයක් මොකක්වත් නැහැ. ඒ මිලට දැල් ආම්පන්න අරගෙන රස්සාව කරන්න පුළුවන් කමක් නැහැ. එසා දීවරට අද දීවර කර්මාන්ත එපා කරවල තියෙනවා. කිසිම උදව්වක් නැහැ කර්මාන්තයකට. නිසා දීවර කර්මාන්ත පිළිබඳ රට පුරාමත් ඒක තමයි. එතන කෘෂි කර්මාන්තේ තියෙන්නේ. කෘෂි කර්මාන්තේ මොකද්ද වෙලා තියෙන්නේ? අලුතෙන් කිසිම පරීක්ෂණයක් කරලා නැහැ. අලුතෙන් කිසි භෝග වර්ගයක් හොයාගන්න නැහැ. අලුත් පී ප්‍රබදයක් හොයාගත්තේ නැහැ. අපේ එළවලු පළතුරු සඳහා වෙච්ච අලුත් ප්‍රබදයක් හොයාගත්තේ නැහැ. දැන් මැලේසියාව ගත්තොත්, තායිලන්ත ගත්තොත් ඒගොල්ලෝ තාක්ෂණයේ විද්‍යාව පාවිච්චි කරලා පරීක්ෂණ කර කර අලුත් පළතුරු වර්ග, අලුත් එළවලු වර්ග, අලුත් පී වර්ග හොයාගන්න. අපේ රටේ එමුකක්වත් නැහැ පරීක්ෂණ අතර වහලා. අපේ විද්‍යාව පරීක්ෂණ නැහැ.
කෘෂිකර්මාන්තයක් නෑ පුරුද්දට ගොවිතැන් කරන එක ඇත්ත පුරුද්දට ගොවිතැන් කරන එකයි කෘෂිකර්මාන්තය කියන්නේ එකක් නෙමෙයි දෙකක් සමතු දැන් කරන්නේ මොකද්ද පුරුද්දට ගොවිතැන් කරන ඇති වැඩක් නෑ ඒ කෘෂිකර්මාන්තය කියන්නේ එම නෙමෙයි ලෝකේ වෙළඳපොළ ඉලක්කම් කරන ඕන එකක් ඒකට අදාළ කරන දැනුමක් නෑ සම්පත් හැකියාවක් මොකක්වත් නෑ ඒ නිසා අපේ ගොවි ජනතාව අපරාධයේ දුක්ඛ දත්තපත් කාටි කෘෂිකර්මාන්තය කියන්නේ දුප්පතුන්ගේ කර්මාන්ත බරපත් කරනවා අනිත් පැත්තෙන් ගත්තොත් අපි දන්නවා මේ මේ ප්‍රදේශ ගත්තොත් මේකේ කුඩා කුඩා කර්මාන්ත ගොඩක් තියෙනවා මැටි කර්මාන්ත දෙනවා ගඩොල් හදනවා ඊට පස්සේ අපි ගත්තොත් උළු හදනවා හැබැයි කිසිවකට උන කරන අමුද්‍රව ටිකට පහසුකම් දෙක නැහැ කියන්නේ මේ තමන්ගේ දෑතින් කර්මාන්තයක් කරන් ජීවත් වෙන පිරිසක් කියන්නේ මේගොල්ලන්ට උන කරන පහසුකම් දෙක නැහැ බාධා මිසක් පහසුකම් දේශපාලන නායකයෝ නීති කඩලා ඒගොල්ලන් දේවල් කරගන්න හැබැයි සාමාන්‍යයෙන් මේ වගේ කර්මාන්තයක් කරන කෙනෙක්ට උන කරන පහසුව නැහැ අතදීමක් එස කර්මාන්ත කඩවෙලා තියෙන්නේ උළුකම්මල් කීයක් පහලද ගඩොල් කම්මල් කීයක් පහලද නිසා මිනිස්සුන්ගේ ආදායම් මාර්ග වැට්ටුවම ඉස්සක් ගොඩගත්තේ ඒක අපි කියන්නේ මේක ඇතුලේ බරපතල ප්‍රශ්නයක් තියෙන මොකද්ද අපේ රටේ ආර්ථිකයේ වැට්ටුවම ඉස්සක් ගොඩගත්තේ දැන් අපිට මොකද්ද දැන් අපට ඕනකම තියෙන්නේ මෙන්න මේ කුඩා මධ්‍ය පරිමාණ මහ පරිමාණ සියලුම කර්මාන්ත පිළිබඳව රුචි කර්මාන්ත පිළිබඳව තීව්‍ර කර්මාන්ත පිළිබඳව කල්පනා කරලා නිෂ්පාදනය දිනු කරන ආර්ථික කප්පුවනකම් අපි දන්නවා දැනුත් හිටපු ගාන් ඔය සමග ජන බලවේගය නැත්තම් රයිල් වික්‍රමස් කලාගේ Facebook කණ්ඩායම කරන කුලියටලිය ඔය කණ්ඩායම ජනතාව නොමගේ වුණා හිටපු ගමන් පදයක් වෙන මොකද්ද මාලිමාව ජාතික ජන බලවේගය පෞද්ගලික දේපළට විරුද්ධයි ඒක පවර ගන්නවා කියලා මතයක් කියනවා පට්ටපල් දුරු නැත්තම් එන මොකද්ද අපි පුද්ගලික දේපළ තියෙන් දෙන්නේ ව්‍යාපාර පවර ගන්නවා ව්‍යාපාර කරන් දෙන්නේ නැහැ කියලා මතයක් කියනවා දැන් ඒකද ඇත්ත නෑ මාලිමාව පෙනෙන්නේ අපේ රට ගොඩ ගන්න ආර්ථිකයේදී ව්‍යාපාර වලට අත දෙන්න ව්‍යාපාර නගා සිටවන්න ව්‍යාපාර වලට දෙන බාධා ඉවත් කරන්න ව්‍යාපාර වලින් දේශපාලකයෝ කප්පම් ගන්න එක නවත්තන්න අද ව්‍යාපාර කරන්න බැරියයි මේ වෙන්න අර ආණ්ඩු කරන දේශපාලකයෝ හැම ව්‍යාපාරෙම කප්පම් ගන්න ව්‍යාපාර පටන් ගන්න බෑ කප්පම් නැත්තම් ඒ නිසා ඒක අපි ඉන්නේ කප්පම් ගන්න එක නවත්තලා ව්‍යාපාරට අත දෙන්න ඔබ කරන්නේ ඉස්සෝ ව්‍යාපාර ඉස්සෝ කොටුනම් ව්‍යාපාරය අයකට ආණ්ඩු උදව් කරන්න වෙළඳපොළ හදා දෙන්න දැන් ඒක කොහොම අපි කරගන්න ඕන කම තියෙනවා අපි මන් දන්නවා මේ දිස්ත්‍රික්ක ගොඩක් ඔය ඉස්සන්න අපුණේ සඳහා වෙච්ච ඉස්සන්න වගා කිරීමේ කර්මාන්ත කරන් ගියා දැන් ගොඩක් වැටලා තියෙන්නේ එයි ඒවට ඕන කරන උදව්වක් නැහැ අමුද්‍රව්‍ය ගණන් වැඩි වෙළඳපොළ හොයාගන්න බෑ මාලිමාවෙන් අන්නේකට ඔබ කර්මාන්ත පටන් ගන්න ඔබ ව්‍යාපාර පටන් ගන්න ආණ්ඩු ඉන්න ඔබට අත දෙන්න උදව් කරන නිසා ව්‍යාපාර කර්මයට උදව් දෙන අත දෙන ආණ්ඩුවක් හොයනවා නම් ඔබ ඒ සඳහා ඔබට හොයාගන්න තියෙන්නේ මාලිමාවේ ආණ්ඩුවක් විතරයි කියන එක අපි සාධකල කියනවා මුලදමයි නැතු අපේ ව්‍යාපාර පවර ගන්න කිසි ඕනකම අපි එහෙම ආර්ථිකයක් හදන්න ඒ විතරක් නෙවෙයි අපි අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන ඔබ කවුරුත් නම් අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඉතාම කැතයි අපේ රටේ දේශපාලන එක පැත්තෙන් ගත්තොත් වංචා දූෂණ පිරීලා නාස්තිය පිරීලා දෙක නවත්තන්න ඕනේ නැද්ද මේ වංචා දූෂණ නාස්තිය නවත්තන්න නැතුව දේශපාලඥයෝ මහජනතට උඩින් ඉඳන් කරන මේ කැත වැඩේ නවත්තන්න නැතුව රටක් හදන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපි සහතිකන මොකද්ද අපි ආවම අපේ රටේ මෙතෙක් කල් දිවිච්ච මහජන මුදල් නාස්ති කරපු වංචා දූෂණ නාස්තිය හොරකම සහතිකල සම නතර කරන විතරක් නෙවෙයි මේ සම්බන්ධ පරීක්ෂණ කළා මහජන මුදල් නාස්ති කර හොරා කාපු හැම කෙනාටම නඩු පවරලා අධිකරණ ක්‍රියාමාර්ගාරහා අපි අනිවාර්යයෙන්ම එයාට දෙන්න පුළුවන් උපරිම දඬුවම දීලා ඔරකපම සත්‍යකම හටට ඔබට එකතු කරගන්නවා කියන සාධකෙත් අපි ඔබට දෙන්න. රයිල් වික්‍රමස කියලා පරදින්න බය ඔකට හොඳේ. මහින්ද රාජපක්ෂල පරදින්න බය ඔකට ඉස්සර පරදින්න බය නෑ නේ ඔයගොල්ලෝ. ඒ මහින්ද පැන්දල රයිල් එනවා. රයිල් ඒගොල්ලන්ව රකිනවා. මහින්දලෝ රකිනවා. රයිල් පැන්දලම මහින්ද එනවා. මහින්ද රයිල්ලෝ රකිනවා. එසේකල බය වෙලා තිබුණේ නෑ. දැන් බයයි. ඇයි බය? මාලිමාව එන්නේ යන්න. මාලිමාව ආවොත් එහෙම රයිල් වික්‍රමසිංහ වහරි මහින්ද රාජපක්ෂ හරි හොරකම් කරපු කාවක්වත් රකින්නේ නෑ. අපි එන්නේ හොරු රකින්න නෙවෙයි ජනතාව රකින්න. ඒ නිසා කොරුන්ත දඬුවම් නියමිතව ලෙසම ලැබෙනවා ලබා දෙන්න අපි වැඩ කරන එක සැකයි. අපි මෙහෙම බය වෙන්න ඕනේ. දැන් සමාජයෙන් ගල බය වැද්දීමක් කරන මොකද්ද? මාලිමාවේ ආණ්ඩුවම් පලිගන්නවා. අපි කාගෙන් නෑ. පලිගැනීමේ දේශපාලන තිබේ කොල්ලක්. හැමදාම දේශපාලන කරනකොට ඡන්ද ව්‍යාපාරතුලේ 3-4ක් මැරුවා. ඒ දෙගොල්ලෝ මරාගත්ත වෙලදියා. ඡන්දයක් දිනුවම එක්සත් ජාතික පක්ෂය දිනුවම ශ්‍රී ලංකා පක්ෂය කේවල් කීයකට ගැවුවද ගිනි තිබ්බද? පලිගත්තේ ඒගොල්ලෝ. රස්සාවෙන් එළවුවේ ඒගොල්ලෝ සභාපති ගන්න නැති කරේ ඒගොල්ලෝ ශ්‍රී ලංකා දිනුවමත් එහෙම තමයි පැතර ගැහුවා ඒ තමයි පරිගණීම දේශපාලන අපි මාලිමාව වෙන එක නවත්තන්න එසේ අපේ රටේ මැතිවරණයෙන් පස්සේ දේශපාලන පරිගණීම් කිරීම එක මුළුමනින්ම නතර කිරීමේ වගකීම අපි බාර ගන්නවා කියන කමකට කියන්නේ පරිගණන ව්‍යාපාරයක් නේද එසේ කවුරුවක්වත් බය වෙන්න ඕනේ නැහැ වැරදි නොකරපු කවුරුවක්වත් බය වෙන්න එපා
වැරදි කරපුවය ඒකට නම් ඉතින් කරන්න දෙයක් නැහැ. නීතියෙන් දඬුවම් ලැබේ. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක නීති ප්‍රශ්න. මොකද අපි බැඳලා ඉන්නවා නීතිය විධානයේ ආධිපත්‍යය වටනකම්.